කෝ බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් මේ වගේට දඬුවමක් දෙන්න ඕන. කෝ මේ වගේ ක්‍රියා හෙලා දකින්න ඕන. ඒ මොකවත් නැහැ. මේ උගත් බුද්ධිමත් පන්සිල් සමාදන් වෙන බෞද්ධ අය කියලා මේ ගාන්තා කට්ටියක් එක්කහුව කරගෙන ගිහින් නාට්‍යංගනාවන් දාලා දියසෙන් කුමාරයෙක් පහළ වෙනවලු. ජාත රූප රජත කියන එක තේරුමවත් දන්නවද ඔය බෞද්ධ භික්ෂුවගෙන් මං අහන්න කැමතියි. මේ වගේ දියසෙන් කුමාරයෝ ලෝකෙ පහළ වෙන්නේ නැහැ. දියසෙන් කුමාරයෙක් ලෝකෙ පහළ වෙනවා නම් පංචසූරිය නාදේ ඉබේ ඇහෙනවා. අද පංචසූරිය නාදයක් නැහනේ. අර ගුරුනාන්සලා ටික බෙරේට තඩි ගහනවා දාඩිය වගුරවගෙන මේ කට්ටිය නාට්‍යංගනාවන් නටනවා මෙහෙම තියනවාද අර උච්චාසයන මහසයන උස් ආසනයක ඉඳගන්න විදිහක් තියෙනවා හාමුදුරු කෙනෙක් මේ හාමුදුරු කෙනෙක්ද නිකම් මේ සිවුර දාගෙන සම්බුද්ධ ශාසනය කෙලසන ඔටුනු පළඳන අය ඉන්නවද විලිලැජ්ජයි සම්බුද්ධ ශාසනය විනාශ කරන්න එපා මහා නායක හාමුදුරනේ විලිලැජ්ජා නැතුව විලිලැජ්ජාවක් තියෙනවා නම් මේ අධිකරණයට ඉදිරියට ගෙනල්ලා මේ අයට දඬුවම් දීමක් කටයුතු කරන්න ඕන එහෙම නැත්නම් ඔය අධිකරණ සංගනායකවල් තියාගෙන වැඩක් නැහැ පම්පෝරියට නිකම් මිනිසුන්ගේ මහජනතාව මුදල් වියදම් කරන්න මේ ඔය වියදම් කරන මුදල මේ අහිංසක අසරණ පළාතක ඉගෙන ගන්න ළමයෙකුට පොත් ටිකක් කරන් දෙන්නකෝ ඉගෙන ගන්න ළමයෙකුට ඇඳුම් සූට් එකක් කරන් දෙන්නකෝ සපත්තු කුට්ටම් 10ක් 12ක් ඉස්කෝලේකට අරන් දෙන්නකෝ එතකොට ඒ ළමයි තන්තෝසේ යහවල අපිට ඇඳුම් පොත් ටිකක් කරන් දුන්නව කියලාවත් එහෙම නැත්නම් අහිංසක මිනිහෙකුට ගෙයක් හදලා දෙන්නකෝ ඔය කොච්චර මුදලක්ද ඔය වියදම් කරන් සමහර අය අපි දකිනවා ලංකාවේ බුදුවරු පහළ වෙනවල් මේ වගේ මිනිස්සු මම කියන ඔය දියසෙන් කුමාරයාට පුළුවන් නම් මෛත් එක්ක අභියෝග කරන්න දඹුල්ලට එන්න ඇවදින් ඉවරලා පුළුවන් නම් අඩි 6 කුසෙයිදගෙන පැය භාගයක් බණ කියන්නේ මිනිසුන්ට එතකොට මං විශ්වාස කරන ඔබ වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා මේ වගේ අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් මහජනතාව මම්මුලා කරන්න එපා ඔය වගේ මන්ද බුද්ධිකය අනන්තවත් මේ සම්බුද්ධ ශාසනයේ ඉන්නවා මුන් සම්බුද්ධ ශාසනය විනාශ කරන්න ආපු જાතියක් හරියට ගිහි පින්වතෙක් නම් අම්මා තාත්තා සිහිපත් කරනවා අපිට මේ වචන පිට වෙන්නේ නැහැ අපි තියන විනයක් යන් ඒ විනය අනුව ඔබ වහන්සේලාට අපහාස කරන්න අපි කැමති නැහැ නමුත් මම කියනවා මහානායක හාමුදුරුවනේ ඔබ වහන්සේ පුළුවන් නම් ඔය දියසෙන් කුමාරයාගේ සත්‍යතාවය හෙලිකරන්න පැය 72ක් යන්න ඉස්සලා නැත්තම් මේ වගේ මිනිසු සම්පූර්ණම සාසනයෙන් එළවලා දාන්න. ඒක තමයි උතුම් භික්ෂුවක්ගේ ප්‍රතිපත්තිය තියෙන්න ඕන. අපිත් වනාන්තරගත වෙලා ඉන්න. අපි ඉන්න වනාන්තරේ අලි කොටි ඉන්නවා. වලස්සු ඉන්නවා. අපිට හරියට දානේ ටික නැහැ. එහෙමනම් ඔයිට ඉස්සලා අපි දියසෙන් කුමාරයෝ වෙන්න ඕන. නමුත් අපි පයින් යනවා තාම. අපි බයිසිකලයක යනවා තාම. ඔය වගේ උච්චාසහන ඒවා මහා මහජනතාවේ හැල්ුවට ලක් කරන සම්බුද්ධ ශාසනය විනාශ කරන ක්‍රමවේදී වලට ඉදිරිපත් වෙන්න එපා කියන එක මං ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා බෞද්ධ භික්ෂුවක් හැටියට ඔය ක්‍රමේ හෙලා දකින් මුළු මහත් බෞද්ධ ජනතාවම පන්සිල් සමාදන් වෙන බෞද්ධ ජනතාව සියලු දෙනා එකතු වෙලා මේ වගේ කරන අන්‍යෝන්‍ය සම්බුද්ධ ශාසනය විනාශ කරන්න ඇතැම් භික්ෂුන් වහන්සේලා බලාපොරොත්තු වෙනවා ඒවාට අපි ඉදිරියට යන්නේ ඔය කාරණාව දියසේන චක්‍රති කියලා අර භික්ෂුවක් පිස්සු භික්ෂුවක් දාගත්ත නොටුලා උන්වහන්සේගේ මහානකම ජනතාව අරගලට පටන් ගත්තා රට විනාශ කරා තමුන්නාන්සේ දැන් හොඳින් ඉන්නවද ස්තුති